ඉන්දිය තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩෑම ඊයේ දිනේදී ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියා. මෙම සංචාරයට තරග තුන බැගින් යුතු 2020 හා එක්දින තරගාවලි දෙකක් ඇතුළත් 2020 තරගාවලිය ජනවාරි 3 වෙනිදා මුම්බායිදී ආරම්භ වීමට නියමිතව තිබෙන අතර දෙවන 2020 තරගයේ ජනවාරි 5 වෙනිදා පුණේහිදී පැවැත්වීමට නියමිතයි. තෙවන 2020 තරගයේ ජනවාරි 7 වෙනිදා රාජ්කෝට්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි 10 වෙනිදා ගුවාහටිදී, ජනවාරි 12 වෙනිදා සහ 15 වෙනිදා දෙවැනි හා තෙවන එක්දින තරග කොල්කටා සහ තිරුවනන්තපුරම්හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. උදා වූ නව වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරග සංචාරයේ මේ වන අතර මේ වසරේදීද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරගාවලි රැසක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර තරග කාලසටහනට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2023 වසරේදී ඉන්දිය සංචාරයේ හැරුණු විට නවසීලන්තය, අයර්ලන්තය, පාකිස්තානය යන රටවල් වලට එරෙහිවද තරග කිරීමට නියමිතව තිබෙනවා. ඇෆ්ගනිස්තානයට එරෙහි මෙරටදී එක්දින තරග තුනක් ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඒ පසුගිය වසරේදී පවත්වා අවසන් කිරීමට දෙරටේ ක්‍රිකට් ආයතනය පියවර ගත්තා. ජාත්‍යන්තර තරගාවලි හැරෙනු විට අගෝස්තු මාසයේදී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියද ලබන ජූනි මාසයේදී ලංකා T10 නමින් පන්දු වාර 10 ලීග් තරගාවලියක්ද මෙරටදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉදිරි තරග කාල සටහන වන්නේ ඉන්දියාවට එරිව ඉන්දියාවේදී එක්දින තරග තුනක් සහ 2020 තරග තුනක්, නවසීලන්තයට එරිව නවසීලන්තයේදී ටෙස්ට් තරග දෙකක් එක්දින තරග තුනක් සහ 2020 තරග තුනක් මාර්තු සහ අප්‍රේල් මාසවලදී, අයර්ලන්ත කණ්ඩායමට එරිව මෙරටදී ටෙස්ට් තරගයක් හා එක්දින තරග දෙකක් අප්‍රේල් මාසයේදී, පාකිස්තාන කණ්ඩායමට එරිව මෙරටදී ටෙස්ට් තරග දෙකක් ජූලි මාසයේදී, එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේදී. කෙසේ වෙතත් එම තරගාවලිය සඳහා මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබාගෙන නැහැ. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.